ආයි බොවන් මං අද කතා කරන්නේ ප්‍රධාන මතකයට අයත් වෙන නැත්නම් ප්‍රාථමික මතකයට අයත් වෙන RAM එක සහ ROM එක ගැන. ඉතින් අපි මුලින්ම බලමු RAM එක ගැන. RAM එකක් කියලා කියන්නේ සසම්භාවීව තෝරාගනු ලබන ඕනෑම මතක සෛලයක ඍජුවම දත්ත ලිවීම සහ කියවීම කළ හැකි බැවින් මෙම මතකය සසම්භාවී ප්‍රවේශ මතකය කියලා කියනවා. එතකොට CPU එකෙන් මේ මතකය ඍජුවම සහ අඛණ්ඩව දත්ත කියවීම සහ ගබඩා කිරීම සිදු කරනු ලබනවා. පරිගණකයක් ක්‍රියාත්මක වීමේදී අදාළ මෙහෙයුම් පද්ධති ගොනු hard disk එකෙන් සසම්භාවි ප්‍රවේශ මතකය නැත්නම් RAM එකට යොමු කරනවා. එතකොට RAM එක මගින් දත්ත හා උපදේශ තැම්පත් කරගන්න ආකාර අපි බැලුවොත් පළවෙනි එක තමයි මෙහෙයුම ආරම්භ වීමට පෙර ආතුව. දෙවෙනි එක තමයි මෙහෙයුම් පියවර දෙකක් අතර. ඊළඟ එක තමයි මෙහෙයුම් අවසන් වීමෙන් පස්සේ secondary memory එක නැත්තම් දීතික මතකය වෙත යොමු කිරීමට පෙර හෝ ප්‍රතිදාන උපාංග වෙත යොමු කිරීමට පෙර ආතුව. අනිතේ තමයි ප්‍රධාන මතකය සඳහා යොදා ගන්න ලබන සසම්භාවී ප්‍රවේශ මතකයන් වාෂ්පශීලී මතක විශේෂයක්. වාෂ්පශීලී කියලා කියන්නේ විදුලි බලය නොමැති විටකදී සසම්භාවී ප්‍රවේශ මතකයේ ගබඩා කළ තියෙන දත්ත සහ උපදේශයන් මැකී යාම අදහස් කරනවා. එතකොට ප්‍රධාන මතකය සඳහා වර්තමානයේ භාවිතා වන සසම්භාවී ප්‍රවේශ මතක ගතික සසම්භාවී ප්‍රවේශ මතක නැත්නම් ඩයිනමික් රැන්ඩම් එක්සස් මෙමරි DRAM වර්ගයට අයත් වෙනවා. මෙවැනි ගතික මතකයන් නැනෝ තප්පර 15කට වරක් රීෆ්‍රෙෂ් කරන්න ඕනේ. එසේ කරේ නැත්නම් ඒකේ තියෙන දත්ත විනාශ වෙනවා. ඒ රීෆ්‍රෙෂ් කිරීම කියලා කියන්නේ ගතික මතකයෙන් දත්ත හා උපදේශ කියවා නැවත නැවත එය තුලම ගබඩා කිරීම කරන්න ඕනේ. මේ හේතුව නිසා ගතික තාක්ෂණය භාවිතා කරන RAM මතකයන් ස්ථිතික තාක්ෂණය භාවිතා කරන RAM මතකයට වඩා සාපේක්ෂව වේගවත් බවින් අඩු. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කැෂ් මෙමරි. එතකොට D RAM කියන එක ඒකට වඩා ඒක වේගවත් බවින් අඩුයි S RAM වලට වඩා. එතකොට වර්තමානයේ භාවිතා වන පරිගණකවල සසම්භාවි ප්‍රවේශ මතක ධාරිතාවන් තියෙනවා 1GB, 2GB, 4GB ආදී වශයෙන් පවතිනවා. ඒවා ඩබල් ඩේටා රේට් නැත්නම් DDR, DDR1, DDR2, DDR3 වර්ගයට අයත් වෙනවා. එතකොට මේ ඕගලන්ට පේන ඇති මේ රූප සටහනේ මොකද්ද මේ සසම්භාවි සහ ශ්‍රේණිගත ප්‍රවේශය? ඒ කියන්නේ සසම්භාවීව කියලා කියන්නේ ශ්‍රේණිගතව සාමාන්‍යයෙන් යනවනම් ඒක පිළිවෙලකට ඔයාලට පේනවා 1 ඉඳන් 2ට 2 ඉඳන් 3ට 3 ඉඳන් 4ට ඔන්න ඔයගේ පිළිවෙලකට යන. ඒකත් රැන්ඩම් කියලා කියන්නේ එහෙම අර පිළිවෙලක් නැහැ. ඒ කියන්නේ 1 ඉඳන් ආයි 2ට යනවා ආයි පේනවා ඇති ඔයාලට මෙතන 3 මෙතන මෙතන ඉඳන් මෙතනට යන. ඒ කියන්නේ දත්ත ගබඩා කරනවා පිළිවෙලක් නේ සසම්භාවීව තමයි තෝරගන්න. අන්න එක තමයි RAM එක කියලා ගොඩක් වෙලාවට අදහස් කරන්නේ. RAM කියන වචනේ random කියන වචනේ තේරුම්. අනිත් එක තමයි වැදගත් වෙන අනිත් දේ තමයි read only memory. පඨන මාත්‍ර මතකය කියවීමට පමණක් හැකි මතකය. පරිගණකයක ප්‍රධාන මතකයේ කොටසක් වෙන පඨන මාත්‍ර මතකය තුල ගබඩා කර ඇති උපදේශ ප්‍රමලේඛ සහ දත්ත වෙනස් කිරීම හෝ මැකීම සාමාන්‍යයෙන් කරන්න බෑ. RAM මතක ඇති දත්ත හා ක්‍රමලේඛ විදුලිය විසන්ධි වීමකදී හෝ පරිගණකය අක්‍රිය කිරීමකදී හෝ මැකියන්නේ නැහැ. එබැවින් RAM එකේ තියෙන මතකය වාෂ්පශීලී නොවන මතකයක්. ඉතින් මේ මතකය බොහෝ විට motherboard එක තමයි ස්ථාපනය කරලා තියෙන්නේ පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වයට අතිශයින්ම අවශ්‍ය වෙන උපදේශ සමූහයක් මව්පුවරුව නිෂ්පාදනය කරන අවස්ථාවේදීම පරිගණක නිෂ්පාදකයා විසින් මෙහි ගබඩා කරලා තියෙනවා. මෙවැනි උපදේශ ස්ථිරාංග නැත්තම්
ෆර්ම්වෙයා ලෙස සැලකෙන. එතකොට ඒක තමයි මට රෑම් සහ රොම් ගැන අද කියන්න තියෙන. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු ඔයාලට. සුබ දවසක්.